මහායාන බුදුදහම තේරවාදී බුදුදහම එකට තිබුණොත් ඒ රට නිවන් දකිනවා කියට කිය මහායාන බුදු දහම තේරවාදී බුදු දහම එකට තිබුණොත් ඒ රට නිමන් දකි නෝ කියල කියන. එක හින්දා ධර්මයේ නියමෝ විසින්ම තේරවාදයි මහායානය එකට තියෙන්න දුන්න ඇතිවින්. චීන මහාචාර්යවරයෙක් කතාවක් පෙරීඩියෝ එකය ඔබ නරමන්න ැතිී කියල කියන. චීන මහාචාරයවරයා කියනවා ලංකාවේ වටිනාම කියනද මැනික් නෙවෙයි කියලා ඒ මහාචාරයවරයම කියනෝ ලංකාල් වටිනාම කියන දේ තේ නෙවෙයි කියලා මොකදද මේ රටේ වටිනාකම මේ රටේ තියන වටිනාකම තරවාදයෙන කට කීන ැත්තම කද කියෙල ලන්න කිය කිය. කීනෙ නැත්තේ තේරවාදය වෙන එහේ තියනෙ මහායානය වෙන. මහායානික රටකින් අචර්යවරයක් ඇැවිල්ලා ලංකාවට ගරුගරන ෝපේන නදි කහර. නමුත් ස්වභාවධර්මය හසුරුවවන්න දන්න නියමෝ ෂනිකව ලංකාවේ මහයානය ඉවත් කරලා ලෝක නැතිවෙන්න නැති වෙන්න තුරුරු ලකාව මහායානයේ වච කරලා ලෝකෙ නැතිවෙන්නේ නැතිවෙන්න. අනි සල්රුරට ඔල්ල් ිතුරකුරු. ලංකාවිතරක් මහායානය තුරු දහන්ධර්මයක් ආකාරයට තියල තියෙනවා. එයට පසේ බොහෝ කාලයක් ගතවෙන්. ගත වනන් පස්සේ බෝධිසත්ව ප්‍රතිමාමතු වෙන. බොෝකාලයක් ගතඋනන් පසේ බෝධිත්ව ප්‍රතිමාමතු වේ නොරක් මාලිගාවිල කඩාපු මෙත් බෝසත් ප්‍රතිමාවපවා කතා කරන්න ඕන වෙලාවට නි වාරයෙන් පිළිස කර කරලා ැබී හිතුවෙන කිරිකරුට ප්‍රතිමාව. ඒ වගේම බුදුරුවා ගල මෙත් බෝසත් ප්‍රතිම බුද්ධ ප්‍රතිමාව අවලෝකී තේශර ප්‍රතිමාව අමාරුවෙන් ගොඩනගලා ඒකත් සමාහට බාගෙට ගොඩනගල දූපි එකක්කෙන් ගොඩනගන්න වක්කත් දුන්නේ නැතිවෙන. ඒ ගැන්නේ අවශ්‍ය වෙලාවට කෙනා මතු වෙලා මේ සියල ලිහා දෙන බව ොභාවධර්මය දන්නව සොභාවධර්මේ නියම ූ දන්න ඕයි. අවශ්‍ය වෙලාවට කෙනාමතුවෙලා ලිහිළදෙන්. අවලෝකී තේශර බහිසජ්ජාරාජ ඔහෝ සද්ධර්මපුන්්‍රීක සූත්‍රවලින් කුමන සූත්‍රයක් ලංකාවෙෙ තිබනත් ලංකාවන්න කට්ටිය තේරවාදෙටි තුරු වෙන්න දෙන්න තිබෙන. අපිත් මහායාන වෙන මයි කියල කියනවා. නමුත් මහායානවෙන්න නඹලාට අනිවාරෙන්ම නිර්වාන දොරටතු අශ්‍ය වෙන්. එතකොට මහායානිකන්ටත් තේරවාද අරුත් කියල දීමට හැකියාවතියෙන්. මෙන මේ තේරවාදී මහායාන බෙදීම නිර්මාණය කරන්නේ ස්වභවධර්මය නියමූුවෙන්. පූජ්ජ පක්ෂයවක්තත් ආක්‍රමණනවක්තත් නොුවෙන් ආක්‍රමණ සමහරට කරවන්නේ සභාවධර්මය නියම වූවෙන්. සියලු ප්‍රතිමා අතුරදහන් කරවන්නේ කුමන හේතුවක් නිසාද කියලාහනු. බැමිනිතියා නියන්ගේ සිට ගල් ප්‍රතිමාවා විතරක් කිතුරුවේද්දක් කඩන්න බැරියීමම විතරක් කිතුරේද නිත්සිියල්ල කුඩු කර විනාස කර දැමුවේ මොකට දෙ කියලා බලන්න කියලා කියනවා. හේතුව හේතුව නියමුවා අය නොවයි. නියමවා පැමිණ නොවින්. නියමවා අයන නිකන් නොවෙන්. තවත් තීනයානික ධර්මතුනක් ලංකාවන් තියලවෙන්. තේරවාදය හැරුණුකට තවත් තීනයානික ධර්මතුනක් ලංකාෙන් තියනොවවි. ඒ මහාහබෝධි සත්ව ප්‍රතිමාවල් කුඩු කරගෙන මහායානය ලංකාවෙන් ඉවච් කරගෙන ගියාට තවත් හීනධර්ම තුනක් ඔතෙන්ට ඇවිල්ල තියලතී ගිලකෙන්. ඒවත් ලෝකෙ තියෙන ඒවවිෙන. හින්දු කිතුුණු ඉස්ලාම තුනක් තව ගෙනල්ල තියලතී ගලනු. තකට තේරවාදයක්ත් එක හතරම හීනය යනවෙන. මේ හීනයානයට මහායානය හරියන්නැතිවන්. බයිබලේ පිනි ගියවසුම ලංකාට හරි න්න තිවි. ඒවගේම තේරවාදේ උඩින්ලිය විච්ච වජ්‍රයාන මහයාන ඒවා ලංකාවට හරියන් නැති වෙන. හින්දු දහමේ වනත් භගවද්ගීතාවලිය මුල් කොටස්තියෙන් ඉන්දියාව තුළවෙින්. අල්ලා දේවරාජ්‍යට ඇතුල්ලෙන ධර්මය කියන ස්ලාම් ධර්මය මුලසුන තියෙන්නේ සෞදී වෙන. මේවායේ මුලසුන්තියල ලංකාවෙන් අඩි කොට්ට ගෙනල් තියල තිය කිලෙන තේරවාද හීන ධර්ම ගැල්ල තිීල තිය කිලෙන. හතරක් ගෙනල්ල දාලා තියෙන. ධර්ම හතරක් ලංකාවෙන් ගෙනල්ල දාල තියෙන. බුදු දහමට අයිතිකට්ටිය ලෝකෙපුරා අයින්න. ඒවගේම කිතුණු දහමට අයිතිකට්ටිය ලෝකෙපුරායින් නොවේ ස්ලාම් දහමට අයිතිකට්ටිය ලොක පුරායි නොවෙන. හිදුද හමට අයිති කට්ටිය ලෝකෙපුරා ඉන්න ොයි ඔ ලෝකපුරා ඉන්න ආගම් හතරම ඉන්නව මිනිස් ලංකාවඉ නොයි. දැන් ලංකාවට දොරටුව දුන්නොත් මහායානිිකය විතරක්නිිවන්ද කින්න තිබෙන්. ලංකාව එකසි අආසුව සම්පර්ණ ලෙස ාරගත්තවොත් මහායානිකය විතරක්නි වන්ද කින්න තිවෙන. ඒකැන ලොකඉන්න මහායානකින්ට තමයි අවෝකීතේශ දොරටුව වශ්‍යබෙන්. හා බෝධික් අව ෝකීතේශර ගේ ගුණ ඔවන් දැනගැ ටන දොරටුව තියෙන ලංකාවේ කිලිින්. ලංකාවෙන් දොරටුව ලෝකෙට දෙනවෙලාවට දෙන්න තවත් ආගම් තුනක් නිර්වානයට සැපත්් කරලවි. රහස මේක වින්. දික් විජය කරන්න ලෝකෙ පුරා යන්න වශ්‍යතාවයක් නැතිවි. ලංකාවන්න හතරවාර්ගික කොටස් එකසියාසුව දර්ශනයට ඇතුළු අයිම් පස්සේ. හින්දු ෞද්ධ වුණ වෙනවා, කිතුුණු බෞද්ධ වනා වෙනවා, ස්ලාම් බෞද්ධ වුණාවෙනවා, බෞද්ධ මහයාන වුණාවෙන නකා.